ජයගමු ශ්‍රී ලංකා ජූලි 24 සහ 25 ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී. ඉන්දීය විත්තරේ ගිනීම තුළින් මේලා දෙකදයක් වුණා. පෞගි දවසල ඔගුල් දකිනති ඒකාලේ වෙළඳපොලේ තුන ග්‍රෑම් 65 වඩා ලොකු බිත්තර. ලොකු බිත්තර තුණා. ඒ බිත්තරේ පොඩි බිත්තර වැදිනවා. දැන් මේ බිත්තර වල මොකද වුනේ? මේගොල්ලෝ ඉන්දියාවෙන් ගැලලා හූන් විජි දැම්මා වෙළඳපොල රුපියල් 35ට. අර ග්‍රෑම් 65 ලොකු බිත්තර ටික සම්පූර්ණ වෙළඳපොලේ අතුරුදහන් වුණා. ඒක ෆාම් හිමි යන කරන් දෙයක්වත් නැහැ. මොකද ඒකට ඉල්ලුම් වැඩි වුණා. සම්පූර්ණ මහා පරිවහන හෝටල් ඩිස්කට් සමාගම් ටික අර ලොකු බිත්තරය යනවා. අපේ දරුවෙකුට අර ලොකු බිත්තර දෙන්න විදියක් නැහැ. මේ වෙළඳැමෙති අද මේ කට්ටිය කරපු තකතිරි වැඩි ඉඳා. මේගොල්ලෝ හිතනවා ඉන්දියාවේ බිත්තර කියන එක ලංකාවේ බිත්තර අඩුක මේ තකතිරි වැඩද මේවා. තමාර කියත් මේ බිත්තර සංගම් වල නෑ. අපි කතා කරන්නේ නැත්ත. අපි තමයි ගමේ කුකුල් කුළුවට ගියේ. අපි තමයි කිව්වේ ගාමී මට්ට කුකුල් පටව දෙන්න කියලා. දැන් එමෙතුමත් බෙදන් යනවා. අපිට කිව්වේ බෙදන්න කියලා. මේගොල්ලෝ නෑ. එතකොට අපි බිත්තර කරුවෝ විල පෙනින්න ඉඳද මේ අපි එළුවේ පෙනීදි. අපි ගාමී ආර ශක්තිමත් කරලා අපි කිව්වා ගමේ මිනිස්සුන්ට ගෙවල් තියෙනවා. අක්කර බරර දෙන්න කුකුල් පටව. එතකොට මොකද? ඒ දවස්වල කුකුල ඇල්ලුවේ හෙට්ටේ මොන විතරක් නෙමෙයි. හැම ගමම කුකුල ඇල්ලුවා. ඒ බදා අපි ජනතාව ආයුධ උනේ. හරි. දැන් මේ කුකුල් හෙට්ටේ පරිදි මායදී. අපි කියන්නේ ඒක නෙමෙයි කරන්න ඕන. සෑම ගමකම 45% වැඩි කරන්න ඕන. මේ පොල් පූර්වන්න මේක තේරෙන්නේ නැහැ. මුම් බලනවා මොන මොදයක් එක්ක මම ටක්ක රටින් යනවා. ගේනකොට තමයි ගිනිමට යනවා අහිංසකලස පොඩි කොමිස් කුට්ටිය. එහෙමද ජනතාවාදීලේ කරන වැඩක් නෙමෙයි. ඒ නිසා අපි කියනවා මේ වෙලාවේ අම්මිරිස් පිළිහෙලියා පිළිබඳව වහාම වෙළඳපති ප්‍රකාශ කරන්න ඕන. හෙට්ටර් කොබ්බෑ කඩුවක ව්‍යාපාර දේශන ආයතනයේ ඉන්න මහජනපදයේ පඩි ගන්න. ඒ පිංගුත්තර අප්පන්ලට කියනවා බල කාර්යභාරය මොකද්ද කියන මෙලට මාත්‍රි ගහලාවිලා. බල මොකද කරන්නේ කියලා ගහලා බලන්න. කුෂියරම ඇත්තටම මාත්‍රි ගහලා කතා බලන්න කියලා. ඈ ඒ නිසා අපි වේලා කියනවා විශේෂයෙන් බිත්තර සම්බන්ධ ප්‍රශ්න අපි කියනවා වග කිය යුතු පාර්ශ්ව අවිල්ල කියන්නේ නිෂ්පාදන වියදම රුපියල් 25යි කියලා අපි හෙට ඉඳලා වෙළඳපොළ තුන බිත්තරේ රුපියල් 25 නෙමෙයි රුපියල් 30 ගැනීම තමයි අපි හදනවා. එහෙම නැතුව එක එකාගේ ව්‍යාපාර වල ඉනිසියාවෙන් එක එකාගේ ඉල්ලීම් මත කොමිස් කුට්ටිය කරා ගැනීම මත චොපර් ගෙනාවා නැවගේ මේ පරමාර්ථය මත කස ගහනවා. ඒ කසේට අපිට දෙන්නේ නැහැ මේ රටේ. අපි කියන්නේ බිත්තරේට මිල දාන රුපියල් 50ක අවු මිල දාන්න ඊට වඩා අඩුවෙන් බිත්තර නෙමෙයි අද වෙළඳපොලේ බුලත් ටිකක්වත් ගන්න බෑ. බුලත් ටික රුපියල් 50 60 100යි. හරිද? බීඩිය ගන්න බීඩ රුපියල් 30යි බීඩි බීඩිය. හරිද? එහෙම ගතියි මේක. අපි කියන්නේ මේක අඩු කරන්න පුළුවන්. ආණ්ඩුව පැත්තෙන් මේක නිෂ්පාදනය කරලා ගන්න කියන්නේ. අපි හිතුවා ඒක අපි කියනවා වහාම ඔය සත්ව නිෂ්පාදන උපරිම මිල විතරේ රුපියල් 50 කරන්න ඊට පස්සේ ඕන කෙනෙකුට 50 අඩුවෙන් ගන්න පුළුවන්. 50ට වැඩියෙන් එකෙක් කර විකුණනොත් අපිට දැන් මුන් දෙන්න අපි අනිවාර්යෙන් යනවා රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් පාරිභෝග අධිකාරිය වැඩිමිට විකිණීම. අපි සූදානම් ඇවිල්ලා ඒ කඩි අප්පහමිට අවශ්‍ය හේත් දෙන්න. මම ඔබතුමාගෙන් දැනගන්න කැමති දැන් අපි ගාමි මට්ටමේ ගමේ කඩවල විතර මිල ඇවිල්ලා රුපියල් 50ට පහෙන් එනවා. ඒකට මොකද්ද ඔබතුමා ගන්න ඇක්ෂන් එක? මොකද මේ මිනිසුත් එහෙමයි. මිනිසුත් මිලත් පාලනයක් නැහැ. ඒ ගමේ කඩවල. ඇයි මේ මේකට ඔබතුමාලගේ ගන්න ඇක්ෂන් එක මොකද්ද? ඒකට ගැන පොඩි තොරතුරක් දුන්නොත්. මේක කරන්න ඕන පාරිභෝගික අධිකාරිය. ඒ පූර්වෝ දැන් සභාපති පත් කරලා තියෙන බන්ධනාකර හිටියෙක්. හිරකාරයෝ බලහත්කාර කරලා පුළුවන් ද මේ රටේ පාරිභෝගික ආරක්ෂා කරන්න? ඈ එයා හිටියේ බන්ධනාගාර. බන්ධනාගාර මේක අර ඒ කාලේ සනජ්ජය සූරියට දුන්නා තැපැල්ලා විදු සංසදයේ අපතිගම. සනජ්ජය සූරිය දෙන්නේ ඕන ක්‍රීඩාමතිගමනේ. ජීවන් කුමාර දුන්නා දුන්නා මේ සිනමා කර්මාන්තේදී දුන්න මෙලත්තම තියෙනවා. ඒ වගේ තමයි මේකේ. හරිද? විශේෂයට අදාළ දැනුම තියෙන අයගෙන් ඉපැයි කරලා පත් කරන්න මම පාරිභෝගික සභාපතිකම ඉල්ලුවා. අමතිය මට මේක දුන්නේ නැහැ. මොකද අමතියගේ හොරකම් ජඩකම් පාදරකම් හෙළිවෙන හින්දා. සහ පාරිභෝගිකාරය ඉන්නවා අදම නිලධාරියා හොරවන් කරපු අය ටිකක් ඉන්නවා. මුංගේ තොරතුරු හෙළි නිසා මට ඒක දුන්නේ නැහැ. ජනාධිපතිතුමාට කොන්දක් නැහැ. අපි වගේ කෙනෙක් මේක පත් කරන්න. අපිත් මේ අරගලය කරලා මේ ආණ්ඩුව ගේන්න මේ ආණ්ඩුවට අපිත් සායුධ මිනිස්සු කොන්ද වේගලා. හැබැයි අද අරගලය කරපු සියලු දෙනා ආණ්ඩුව ඉහළ තනතුරු ඉන්නවා. අපිට මේ තනතුරක් දුන්නේ නැහැ. මුංගේ හොරකම් මච්චා. එහෙනම් අපි ඉදිරි මැතිවරණ අපි අප්පවල පාන උගන්නනවා. මේකද? මේක වෙලා තියෙන ප්‍රශ්නේ මේකයි. රුපියල් 55යි අද කොළඹ විතරයි. හරිද? මගේ ගවල් ඇල්පිටිය. මම ඇල්පිටිය දිනුසුම කරා ඒ රුපියල් 55යි 58යි. මේකට එකම දේ මම කියුවේ එකනේ මේකේ පිළිගත හැකි විතර නිෂ්පාදකයටත් පාරිභෝගිකයටත් අතරමැදි අලෙවි සිල්ලර් තොග වෙන දුන්නටත් පිළිගත හැකි
මිලත් තීරණය කරන්න ඒක තමයි මිල. මම නම් කියන්නේ මේකෙදී රුපියල් 50ට වැඩියෙන් එක බිත්තර විකුණන්න දෙනවා ලංකාවේ. රුපියල් 50යි සාධාරණ මිලක්. ඒ 50 මිල ඇතුලේ තමයි සිල්ලරද, තොගද අලෙවි කර යුත්තේ. මොකද මේ ගොසල් බෑග් එකක් දාන්න ඕන. බිත්තර දහවලා ගන්න ෂොපින් බෑග් එකක් දාන්න ඕන. එතකොට බිත්තර දෙක තුනක් අනිවාර්යයෙන්ම කඩේ විදෙනවා. ඒ සියල්ල තියෙනවා. අපි කියන්නේ නෑ මේ මේ අනේ ප්‍රසිඩියුරන් කියලා අපි මේ ව්‍යාපාරියන්ට. හැබැයි මේකෙදී පාම් එකේ මිල කියද දැන් අපි දැක්කයි කියනවා සාරත්‍රත්නායි රුපියල් 42යි කියලා. 42 විතරේ පාරිභෝගිකයට රුපියල් 15ක්වත් ගන්න පුළුවන් රුපියල් 8ක් දෙන අතර දෙලා ආවේ. ඉතාල හොඳයි ඒක. හරි ඒ නිසා මේකේ පහම කරන්නේ ජනාධිපතිතුමනි මේ විතර රුපියල් 10ට පාර විකුණන කාලයක් තිබුණා. අද ඩොලරේ රුපියල් 302 303යි. හරිද? අද රුපියලගේ වැඩිලා තිබෙනවා. රුපියල් 10ේ පුදුවැසිල් ගාස්තුව අද රුපියල් 50 වෙලා තිබෙනවා. රුපියල් 30 දීච්ච ප්ලේන් ටික රුපියල් 60 වෙලා තිබෙනවා. හරිද? රුපියල් 105 දීච්ච කෑම එක රුපියල් 450 වෙලා තිබෙනවා. මේ හැම එකම මිල වැඩිලා තියෙද්දි ඇයි අපි මේක විතරක් මිල වැඩි බලාපොරොත්තු වෙන්නේ? හරිද? ඒ නිසා මේකට මිලක් දාන්න. මේකට මිල දාන්න රුපියල් 50යි කියලා. එතකොට ග්‍රාමීය මට්ටමේ කුකුළු හදලා කර ඒගොල්ලොත් මේ නිෂ්පාදකයව දෙනවා. අද සත්ව නිෂ්පාදනය බැරිලා තිබෙනවා. අද වෙනකොට කුකුල් මස් කිලෝක හැම සහිතක රුපියල් 870 වල තිබෙනවා. හැම තියේ හැම නැති එක ප්‍රෙස් එක රුපියල් 1050 අඩුවෙලා තිබෙනවා. හරිද? අනිත් පැත්ත ගත වුණා මාළු මිල අඩුවෙලා තිබෙනවා. එතකොට මේවා තුල මේ සහන පාරිභෝගික යන්නේ නැති පැත්තක් තියෙනවා. අතරමැදි ව්‍යාපාරේ මරණ කඩන් උදාහරණයක් ගත්තොත් එළවලු දැන් අම්බරිස් කිලෝ රුපියල් 1000 වෙනකොට මේ ගෞරවනීය මාධ්‍ය මං ඉල්ලා සිටිනවා හෙට මේ ගොවින් වලට ගිහිල්ලා මේ අම්බරිස් ගොවියන් අහන්න ඔයාලා ලැබෙන ගාණ කීයද කියලා අන්න බලාගත්තයි ගහන ගැහිල්ල කොහොමද කියලා නාලිකාරු ටික. ඒ නිසා මෙතන අපි කියන්නේ කදියයි බිත්තර වේවා එළවලු වේවා මාළු වේවා මස් වේවා දෛනික පරිභෝජන අවශ්‍ය වෙන භාණ්ඩ සඳහා අනේ දෙයියනේ බලට පුළුවන් නම් 1000 උඩින් මිල ඉතුරු ටික බලා ගන්න. අපි ඊට වඩා වැඩි විකුණන ව්‍යාපාරිකයොන්ට අපි ගිහිල්ලා හිර හතේ ගියක් කමන්නේ නැහැ. පාරිභෝගික වෙනුවෙන් අපි ඒ අනිවාර්යමයේ කඩේට අවශ්‍ය වෙන බෙහෙත ලබා දෙනවා. බෙහෙත කියන්නේ යාට අවශ්‍ය වෙන ඒ අන්තර්ජාලය දාලා යා මෙන්න මේ කඩේ මු ගිනි ගම්මු අඹුවෙන් ගන්න එපා කියලා කිව්වේ පරිවරයිනේ. අපි ඒක කරනවා. ඒ නිසා කොන්දක් තියෙන ඇමතිර කියනවා ඔයාට කොන්දක් තියෙනම් ඔයා හෙටව වහාම් මැද මිලක් දාන්න. බිත්තරේ අලුවේ කළ හැකි උපරිම මිල රුපියල් 50යි. 50 රඩුවෙන් ඉතුරු කටිය කරන වෙනවා. හරිද? ඕක කරන්න බෑනේ. එල්ල කවුරු විරුද්ධ වුණත් නඩු දාන්න බලන්න ඒවා. අපි අපිත් අන්න නඩු වුණත් අපිත් පාර්ශවරුනේ වේලාවයි. මොකද කවුරු මනකුවත් 40ක් දෙනවා පාමල බිත්තරේ රුපියල් 50කට පාරිභෝගිකයට යන කෙනේ හදන්න කියන එක තමයි අපි මේ කියන්නේ. ඒ වගේම අම්මිරිස් එලෝල් මේ සියල්ලට දාන්න. මොකද විශේෂයෙන්ම කුකුල් මස් බිල ලංකාවේ හැම තැනම එකහා මිලට යනවා. හැබැයි මාළු විතරයි තැන් තැන් වල වෙනස් වෙන්නේ. මේ මාළු කඩේ සාලෝ කිලෝ 460 න අල්ලම කඩේ 600ක් වෙනවා. එහෙම වෙන්නේ කොහොමද? අපි කුකුල් මාස් අද මෙහෙ 1050 නම් කොළඹ වලට රුපියල් 1100ක් රුපියල් 50ක් 100ක් අතර වෙනසක් ඉන්නේ. හැබැයි මාළු වල වෙනස වෙනවා රුපියල් 200ක් 300ක් අතර වෙලා. ඉතින් මෙන්න මෙහෙම තමයි පාන මෙල්දන්. ඒකට තමයි අමෙතියපත් කරන්නේ. මහජන ජීවත් වෙන්නේ. මුං කරන්නේ මොකද? තනි කරම ව්‍යාපාරිකයෝ ටික වෙලා මේගොල්ලෝ පුළුවන් තරම් හම්බ කර ගන්නවා. පාරිභෝගිකයෝ අපිලවද එකෙක් හුම් කියලා බලන්නේ.